ආයුබෝවන් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමග මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයේ නවදහනිය යොමු කරමු පුවත් සිරස්තල වෙත නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට ජනපති අතින් පත්වීම වත්මන් ආණ්ඩුව යලිත් උත්සාහ කරන්නේ සිය බලය අවපාවිත කිරීමටයි නලින් බණ්ඩාර කියයි ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි බ්‍රීටා ජුලියානා මහත්මිය අගමැති හමු වෙයි प्रथम नवधान्य देशीयपुत् नव महाधिकरण विनिसिरुवरुन दुलस दिनकुट पत्वीम लिपि प्रदाने किरीम जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन जनाधिपति कार्यालयदी सिदुवुना නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දිනකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. ඒ අනුව W.A. පෙරේරා මහතා, C.B. කුඩ මහත්මිය, A.I.K. රණවීර මෙණවිය, K.S.L. ජයරත්න මෙණවිය, R.C. දිසානායක මහතා, W.M.M. තල්ගොඩපිටිය මහතා, D.W.W. M.R.C.P. කුමාරි දෑල මෙණවිය, H.S. පොන්නප්පිරිමු මහතා, I.S. කාලිංගවංශ මෙණවිය, D.A.R. පතිරණ මහතා, T.N. වික්‍රමසේකර මිය, A.G.U.S.N.K. සෙනවිරත්න මිය මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලිපි ලබා ගත්තා. ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ජුලියානා මහත්මිය ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී इताली सह श्रीलंका सहयोगेन कटियुतुकल हैकी शेस्त्र गणनावक पिलिबंदव दिरटे नियोजितीन मेहिदी साकच्चा कला इताली राज्य मेवन विटत श्रीलंका वे ग्रामीय संवर्धने सह कृषि कार्मिक व्यापृति संधा आधार लबा दियती नमुद आहार सेकसीम जलजीवी वगाव सह पारिसरिक संचारक व्यापार यतुलु विशेष शेस्त्र किहिप्याकोस्से अनागत सहयोगिताव वर्धने किरीमतद उनंदुवक दक्वनवा इताली समागम रसक श्रीलंका वे संचारक आश्रित आयोजन किरेही वेडी उनंदुवक दक्वन बव तानापतिनि जुलियाना मेनेल्ला महत्मिय मेहिदी पेन्वातुन्ना संचारक प्रवर्धने संधा तवदुरटत श्रीलंका वे संवर्धने कलहगे प्रदेश किहिप्याक पिलिबंदव अग्रामात्य महिंद राजपक्ष महता मेहिदी तानापतिनियगे अवधाने यमु कला श्रीलंका सह इताली अतर विधिमत् राजतांत्रिक संबद्धता 1952 दी पिहिटुवनु लबू अतर 2016 दी मिलान ही कौंसिल जनरल वरे कुपत् किरीम ओस्से मेम संबद्धता तवत् वर्धने वी तिबेनवा පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා දිවුරුම් දීම නීති අනුකූල නොවන බවට මෙරට ජනතාවද පිළිගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් දක්වමින් ප්‍රේමලාල් ජයසේකර මහතාගේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න තුමෝ විරුද්ධත්වය පළ කරනවා දෙකටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වෙනි ව්‍යවස්ථාවක් 91 වෙනි ව්‍යවස්ථාවක් උල්ලංඝනය කරමින් ඒ සම්පූර්ණ ක්‍රියාදාමයේ ඉෂ්ට වෙලා තිබෙනවා. मगे मतक है कि 1982 वर्षे युवकट कथानायक माकिमाकर नकुमा नाम गदगत पूर्वा दर्शात्मक तीन पार्लिमेंट तुल लबादी करते मिला ये पूर्वादर्शी केंद्र कर तीन मेवन तो उल्लंघन करती ऐसा विशेष मे प्रश्न के लिए आप यदि अवधान योग लाते बिना पेपर रखें रटे में जनता बहुत दिन आवागे किए ना मैं कर्पू क्रिया वर्दी क्रिया योजित विसिवन व्यवस्था संशोधन संबंधेन देशपालन वेदिकावे पलवु अदहस केहिप्याक वेतै देन अवधानय ජනවිතුමා එකඟ වුණා ඒ 20 වෙනි සංශෝධනයේ කෙටුම්පත දැන්ට ගැසට් කරලා තියෙන කෙටුම්පත වෙනුවට අර වැරදි නිවැරදි වෙච්ච නව කෙටුම්පතක් ඉදිරිපත් කරන්න. 19 වෙනි සංශෝධනයේ තුල ඇති වෙලා තියෙන බියුල් සහගත තත්ත්වය නව ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කරන තෙක් තාවකාලික පියවරක් හැටියට බාධාවකින් තොරව ජනාධිපතිතුමාගේ දැක්ම ක්‍රියාවට නැගීම සඳහා ඇති වෙලා තියෙන අවුල්සහගත තත්ත්වය යම් ආකාරයකින් මුදවා ගැනීම තමයි මේ 20 වෙනි සංශෝධනයෙන් රජය බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ඔය කියන ව්‍යවස්ථාව කවුද හැදුවේ? ඒක සාමූහික ප්‍රයත්නයක්. බොහොම ව්‍යාකූල සංකීර්ණ වැඩපිළිවෙලක් නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියන එක. තුනෙන් දෙකක බලය අවශ්‍ය වුණේ මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ගහන ආවන විවස්සාව රටට සාපය. ඒ තුලින් මේ රට ඉස්සරහට ගෙන යන්න බෑ. ඉන්ද මේක අපි ඉවත් කරන්න ඕනේ. කිසිම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තනි පුද්ගලෙක් හදුවේ නෑ. තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි. ඒක තනි පුද්ගලයෙකු කළ යුතු වැඩකුත් නෙවෙයි. එතන මොකක් හරි දෙයක් වැරදුනොත් ඔබතුමාලා කණ්ඩායම ඇතුළු අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධව වගකිය යුතුයි කියන කාරණාව තියෙනවා නේද? වග කියන්නේ සම්පූර්ණ ආණ්ඩුව එක්කෙනෙක් නෙවෙයි. ජීඑල්පී රිසබතිවරයා කියනවා ඒක ගැන අපි ඔක්කොම එක තමයි මේක හැදුවේ කියලා. අනිත් පැත්තේ අධිකරණ ඇමතිවරයා ඇත්තක ඉඳන් කියනවා මේ පිළිබඳව මට තනිකර මේක වගකීම බාර ගන්න බැහැ කියන විදිහේ කතන්දර අද අතනින් මෙතනින් ඇහෙනවා.
අද වෙනකන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුවත් මේකේ අන්තර්ගතය මොකද්ද කියලා දන්නේ නැහැ. එක එක්කෙනා Tamanට ඕන ඕන විදිහට අර්ථකථනය දක්වනවා. ඉතාමත් පැහැදිලි ආණ්ඩුවට කියනවා මේ විශ්ස පිළිබඳව හරි යමක් ජනතාවට ප්‍රකාශ කරන්න කියලා. එහෙම නැතුව මේක මොන විදිහකටවත් මේක සම්මත කරගන්න අපි ප්‍රබල විපක්ෂයක් හැටියට මේකට ඉඩ දෙන්නේ නැහැ. 19 වෙනි සංශෝධනයේ ඇතුළත් වෙලා තිබුණු මානුෂික මූණවර හා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ 20 වෙනි සංශෝධනයේ යටපත් කරලා තිබෙනවා. ඒක ඉතා භයානකයි. අපේ විරෝධය ඒත් එක්කම ජනතාවගේ විරෝධය පිළිබඳව ආණ්ඩුවට යම් ආකාරයක රිදීමක් ඇති වෙලා තිබෙනවා. මැතිඅමතුරු කිව්වේ 20 වෙනි සංශෝධනයේ කවුරු විරුද්ධ වුණත් කියනවායි කියලා. දැන් ඒක අකුලා ගනිමින් ඉඳනවායි කියලා අපිට පේනවා. විවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමෙන් ජනතාවගේ බඩකට පිරෙන්නේ නැහැ කියලා විමල් වීරවංශ මහතා කියනවා. අපිත් කියන්නේ ඒකමයි. දැන් කවුද මේ 20 වෙනි සංශෝධනය ගැන අහන්නේ? දැන් තියෙන ප්‍රශ්නේ ඒක. 20 වෙනි සංශෝධනයේට හරියට මේ වියක් නැති දරුවෙක් වගේ. වත්මන් ආණ්ඩුව යලිත් උත්සාහ කරනුයේ සිය බලය අවභාවිතා කිරීමට පසුබිම සකස් කර ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි රටක් ඉදිරියට ඉස්සරහට යනකොට යම් යම් බාධාවන් තියෙනවා නම් එක එක කොමිෂන් වල ඒවට විසඳුම් ගේන්න ඕන. හැබැයි ඒ විසඳුම් ගේන වෙලාවට විගණන කොමිසම අයින් කරලා දානවා. ප්‍රසම්පාදන කොමිෂන් අයින් එකද අයින් කරලා දානවා. මොකද්ද ඒකේ තේරුම? ඇයි විගණන කොමිෂම අයින් කරන්නේ? ඇයි ප්‍රසම්පාදන කොමිෂන් එක අයින් කරන්නේ? අපිට පැහැදිලිව කියන්න මෙන්න මේ කරුණු කාරණායි සතම මේක බාධාව. අපිට පැහැදිලි කරන්න. අපිත් ඒතර අත උස්සන්න. වෙන මොකුත් නෙමෙයි මේ හදන්නේ. මේ හදන්නේ මේ පිටිය සකස් කරන්නේ මේ පිච් එක හදන්නේ මැච් එක ගහන්න. මොන මැච් එකද? හොරකම් මැච් එක. පරණ මැච් එක. දැන් ඊයේ පෙරේද කෝප්සා කෝපා කමිටු වල සමාජිකයෝ නම් කර. ආණ්ඩුවල 14යි අපිට 8යි. හැබැයි අපි මොකද්ද කරුවේ ගිය සැරේ අපි ආණ්ඩුවක් විදියට කෝප් කමිටුවේ සභාවතිකම අපි ඒක පරිත්‍යාග කරා විපක්ෂයට. අපේ යහපාලන ආණ්ඩුව අපිට ලොකුම කැළල මහ බැංකුව හොරකම් කරයි කියන බැජ් එක වැදුනේ කෝප් කමිටුව නිසා. හැබැයි අපි සත්භාවයෙන් ඒක දුන්නා නේද? දැන් ආණ්ඩුව සූදානම්ද කියලා අපි අහනවා. කෝප් සහ කෝමා කමිටු වල සභාපති තනතුරු විපක්ෂයට දෙන්න. අපි නම් හිතන්නේ නැහැ කීයටවත් දෙයි කියලා. අර මං කියපු හොරකම් කරන මැච් එක ගහන්න පිච් එක තලලා මැච් එක ෆික්ස් කරන්න තමයි දැන් මේගොල්ලෝ හදන්නේ. සමගි ජන බලවේගය ඉදිරි සංවිධාන කටයුතු හා අපේ වැඩපිළිවෙල ආරම්භ කරන්න මේ සතියේ සිට සූදානම් වෙනවා. අපේ නියාමක ව්‍යාපෘතියක් සැප්තැම්බර් 19-20 ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකෙන් ආරම්භ කරන්න සැලසුම් කරලා තිබෙනවා. අපි පක්ෂයේ විවස්ථාවේ යම් යම් සංශෝධන ඇති කරමින් තිබෙනවා. අපි සමගි සන්ධානයේ ආරම්භ කිරීම පිළිබඳවත් නීති කෙටුම්පත අපි සකස් කරමින් තිබෙනවා. සමාජික ව්‍යාපාරයේ 2021 වසර සඳහා ආරම්භ කරන්න සූදානම් කරමින් තිබෙනවා. ඒ සඳහා සමාජිකයන් බඳවා ගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් අපි සූදානම් කරන්න බලාපොරොත්තු වෙනවා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි යලි හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.